හයි හැමෝටම ඉතින් අද මම කරන්න යන්නේ කෝජික් සෝප් එකකින් ෆේස් රුටීන් එකක්. ඉතින් මම මේ කෝජික් සෝප් එක ගත්තේ කොකොස්ටා හර්බල් කියන ලංකාව 100% handmade හදන තැනක. මේක වන් ගෝල්ෆේ ස්මෝල් එකේ එක්සිබිෂන් එකක් වගේ තියෙන සැත්සන් ස්වාදිකිතා. ඉතින් ඒකෙන් වලට ගන්න පුළුවන්. ඉතින් මම කස්තුරි ටර්මරික් ස්ක්‍රබ් එකකුයි කෝජික් සෝප් එකේ තමයි ගත්තේ. ඉතින් මේ සෝප් එක යූස් කරන කලින් කෝජික් සෝප් කියන්නේ මොකද්ද, කෝජික් ඇසිඩ් කියන්නේ මොකද්ද කියලා පොඩි රිසර්ච් එකක් කරා. ඉතින් කෝජික් ඇසිඩ් කියලා කියන්නේ ජපානයේ ඔය රයිස් වයින් වගේ දේවල් හදනකොට රත රයිස් පල් කරද්දී ඒකෙන් එන අතුරු පලයක් ලෙස එන ඉන්ග්‍රීඩියන්ට් එකක්. එතකොට ඒක ස්ක්‍රීන් බ්‍රයිට්නින් වලට හොඳයි. ඇන්ඩ් ඒක එකපාර ප්‍රතිඵල එන්නේ නැහැ. අපි ගොඩක්කල් යූස් කරාම තමයි මේක අපිට හරි රිසල්ට් එකක් බලාගන්න පුළුවන් වෙන්නේ. මේ සෝප් එකින් පිග්මෙන්ටේෂන් නැත්නම් ස්පොට්ස් වගේ දේවල් තියෙනනම් අපිට අයින් කරන්න ගොඩක් උදව් වෙනවා. හරි, අපි දැන් බලමු මේක යූස් කරන්නේ කොහොමද කියලා. ෆස්ට් වතුරෙන් ජස් තෙමා ගන්න යූස් කරන ප්ලේස් එකට. ඊට පස්සේ මේ සෝප් එක ටිකක් මේ විදිහට උඩින් ගාලා හොඳින් ක්ලෙන්ස් කරගන්න ඕනේ. මේක ස්කින් එකේ ඕනම තැනට, ඒ කියන්නේ අත් කකුල් වලටත් යූස් කරන්න පුළුවන්, එහෙම ෆේස් එකටම යූස් කරන්න ඕනේ කියලා නැහැ. සෝප් එක ඇප්ලයි කරලා පස්සේ මුණ හොදන්න පුළුවන්. එතකොට ඊට පස්සේ අපි නෝමලි ක්‍රීම් එකක් යූස් කරන්න පුළුවන්. ඒත් මගේ රුටීන් එකේදී මම අයිස් ට්‍රීට්මන්ට් එකක් යූස් කරනවා. මොකද ඒක ස්කින් එකට හොඳයි නිසා. ඉතින් මම වෙනම අයිස් පැලට් එකක් තියන් ඉන්නවා. මොකද මූණට යූස් කරන නිසා වෙනම එකක් තියාගන්න එක හොඳයි. ඊට පස්සේ ඕගලන්ටත් කැමති නම් එහෙම අයිස් ට්‍රීට්මන්ට් එකක් යූස් කරලා ඉවරට පස්සේ ටිකක් වෙලා ඉඳලා මොයිස්චරයිසර්ක් යූස් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මං කෝජික් සෝප් එකත් එක්ක කරන සිම්පල් ෆේෂල් රුටීන් එක. ඉතින් ඕගලන්ටත් මේක කැමතිනම් ෆලෝ කරන්න පුළුවන්. ඒත් ඕන ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න කලින් මතක තියාගන්න, දැන් ඕනම ප්‍රොඩක්ට් එකක් හැමෝටම සූට් වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ ස්කින් ටයිප් එක දැනගෙන ඒකට මැච් වෙනවද නැත්නම් මේ ප්‍රොඩක්ට්ස් ට්‍රයි කරලා බලලා මම තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ මේක ස්කින් එකට හොඳද නැද්ද කියලා. ඉතින් මගේ වීඩියෝ එන්ජොය් කරා කියලා හිතනවා. ඔයගොල්ලන් කැමති නම් ලයික් කරන, ෂෙයාර් කරන්න, තව මේ ගැන ඩීටේල්ස් අහගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. Thank you.